පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට රජයේ රෝහල් දෙකකින් සයිටම් සිසුන්ට සායනික පුහුණුවක්. නව චන්ද්‍ර ක්‍රමය යටතේ පළාත් පාලන ඡන්දය මේ වසරේදී. ගිනි කෙලි කම්හලක පිපිරීමකින් දෙදෙනෙක් මරුට. උත්සව සමයේ ආහාර මිල ඉහළ නොයන බවට සහතිකයක්. ඇමරිකානු ප්‍රහාරයෙන් සිරියාවේ 6 දෙනෙකු මියයයි. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය ක්‍රියාවට නංවමින් පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට හැකිවනු ඇතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා ආරම්භ කළ මාර්තු 12 ව්‍යාපාරය ඡන්දදායකින් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව ආරම්භ කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්ති උත්සවයට අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක්වෙමින් කොට්ටාස ඡන්ද ක්‍රමය අනුව නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය එදා සකස්ව සම්මත වී තිබුණද කොට්ටාස නිර්ණය කිරීමේ කොමිෂන් සභාව එහිදී තම වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමේ ප්‍රතිඵලය අද අත්විඳීමට සිදු ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමට අද මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම කොට්ටාස නිර්ණය කිරීමේ කාර්ය අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටු නොවීම බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් නව රජයේ බලයට පත්වීමෙන් පසු නැවත කමිටුවක් පත්කර කොට්ටාස නිර්ණය කිරීමේ කටයුතු ආරම්භ කළ බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කොතෙක් විවේචන එල්ලුවත් රටේ සිදුවිය යුතු දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එය අත්‍යවශ්‍ය මූලාරම්භයක් බව තමා සලකන බවද ප්‍රකාශ කළා. මේ අතර දැඩි නියඟේ හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්තාන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දීමේ සමාරම්භක අවස්ථාව අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සහල් ප්‍රදානය කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෛද් ශකිල් අතින් ජනාධිපතිතුමා වෙත සහල් පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. රත්නසිරි වික්‍රමනායක මහතා බලය වැරදි ලෙස භාවිතා නොකළ ආදර්ශමත් දේශපාලන චරිතයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අභාව ප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ කල්තබන ලද ශෝක යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. දේශපාලන බලය තුළ තමාගේ සාක්කු පුරවා ගැනීම මේ තුළ අද අපේ රටේ දේශපාලනයේ පහළ සිටම ඇති වූ ඉතාමත්ම නරක වැරදි දේශපාලන සංස්කෘතියක් ඇති වෙලා තිබෙනවා. පළාත් පාලන ක්ෂේත්‍රයේ ඉඳලම දේශපාලනයට එන බොහෝ අය සෑම කෙනෙක්ම නෙවෙයි වැරදි දේට වංචාවට දූෂණයට බොහෝ නැඹුරු වෙනවා. මේෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනය ඒ වගේම පළාත් සභාව පාර්ලිමේන්තුව ජනාධිපති ධූරය මේ සියලු තනතුරු දක්වා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට ඒමට තිබෙන ඉඩකඩේදී ඒ ලබා ගන්නා තමාගේ වගකීම් ඉටු කිරීමේදී පැහැදිලි ලෙසම ජනතාවාදී දේශපාලන කැපකිරීම පිළිබඳව රත්නශ්‍රී වික්‍රමනායකතුමා විශාල ආදර්ශයක් දීලා තිබෙනවා. රත්නසිරි වික්‍රමනායක මහතා තම වගකීම් ඉටු කිරීමේදී ජනතාවාදීව කැපවීම පිළිබඳව ආදර්ශයක් ලබා දී තිබෙන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. වික්‍රමනායක මහතාගේ අභාවය දේශපාලන නිර්වලභාවය බලාපොරොත්තු වූ දේශපාලඥයන්ට හා ජනතාවට ශෝකයක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිතුමා වැඩිදුරටත් පැවසුවා. චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානයක් අනුව කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් නවයකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයේ සඳහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ සිදු වුණා. මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ ජාතික රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රධානම රෝහල සහ ආසියාවේ විශාලතම රෝහල වනවා. එහි බාහිර රෝගියංශයේ පවතින දැඩි තදබද අවම කිරීම සඳහා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය ලබා දී තිබෙනවා.
මේ අටතේ කොළඹ ජාතික රෝහලේ දැනට ක්‍රියාත්මක බාහිර රෝගී අංශය වෙනුවට මෙම අංග සම්පූර්ණ නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණ ඉදිකරනු ඇත. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 100ක්. කොළඹ ජාතික රෝහලේ මහල් නවයකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීම වසර 3 හමාරකින් අවසන් කිරීමට නියමිතයි. නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන බවත්, එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනු ලබන බවත් රජය අද නිවේදනය කළා. මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවක් අද දිනේ රජය විසින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පෙරවරුවේ පාර්ලිමේන්තු අමතමින් කියා සිටි අතර ඊට අදාළ නිකුත් කළ යෝජනා මාලාවේ මේ බව සඳහන්. ඒ අනුව නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනය කිරීමටද යෝජනා කර තිබෙනවා. එමෙන්ම වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සිසුන්ට හෝමාගම හා අවිස්සාවිල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ සායනික පුහුණුවක් ලබා දීමටද නියමිතයි. එම පුහුණුවෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණ යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකටද අයදුම්කරුවන් මුහුණ දිය යුතු වනවා. මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍යවරුන් දෙවෙනපුරා රෝහල්වල ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට දැඩි බාධා එල්ල වුණා. කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල හා මහනුවර ශික්ෂණ රෝහල්වල බාහිර රෝගී ප්‍රතිකාර සේවා සඳහා මෙලෙස බාධා එල්ල වූ බවයි එම රෝහල්වල අධ්‍යක්ෂවරුන් සඳහන් කළේ. රජයේ වෛද්‍යවරුන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතව සිටින්නේ අද පෙරවරු 8 සිටයි. මීට සමගාමීව රජයේ වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළා. විරෝධතා පාගමන හේතුවෙන් අද පස්වරුවේ මර්ධාන අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද හටගත්තා. පසුව රජයේ වෛද්‍යවරුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා රැලියක් පවත්වනු ලැබුවා. මේ දින සැමරුමට සහභාගී වන සියලු පක්ෂවලට මේ දිනේදී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සියලු පක්ෂවල ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. මේ අතර 2014 වසරේ සැප්තැම්බර් මාස සිට 2015 වසරේ පෙබරවාරි දක්වා සහල් ආනයනයේදී රජයට රුපියල් මිලියන 46ක පාඩුවක් සිදු ඇති බව කෝප් වාර්තාවකින් හෙළි කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නේති මහතා සඳහන් කළේ සහල් අවශ්‍යතාව මත කොටස් වශයෙන් ආනයනයට අනුමැතිය ලබා දී තිබියදී ඒ නොසලකා එක්වරම සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වා ඇති බවයි. විශේෂයෙන්ම කැබිනට් අනුමැතියනුත් ඉක්මවලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර මේ විශාල ආනයනය කිරීම සිද්ධ කළ තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ගොවි ජනතාවට, ලංකාවේ කෘෂිකර්මාන්තයට, කෘෂිකාර්මික ආර්ථිකයට විශාල බලවත් පාඩුවකුත් සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධ වෙච්ච මූල්‍යමය පාඩුවට අමතරව මේ අතර ජාතික ආර්ථිකයේ සාර්ථකත්වයක් ඇති වුවහොත් රට ශීඝ්‍ර සැබෑ සංවර්ධනයකට යොමු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විට මහපොළ භාරකාර අරමුදලට කෝටි 1000කට වැඩි වත්කමක් ඇති අතර වාර්ෂික රුපියල් මිලියන 1400ක් වියදමින් විශ්වවිද්‍යාල සිසුන් 45,000කට, උසස් අධ්‍යාපන ශිෂ්‍යයන් 6,000කට ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. ඉතිහාසයේ ප්‍රථම වරට අප රජයේ අධ්‍යාපන සඳහන් ආදායමෙන් 4.3%ක් වෙන් කරනු ලබයි. 2030 වන විට සියලු දුම්කොළ වගාවන් අහෝසි කරන්නට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත යටතේ නියෝගයක් විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මිනිස් ශරීරයට අහිතකර සියලු දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම අරමුණු කරගනිමින් මෙම නියෝගය ගෙන එන බවයි. මේ වන විට දුම්බීම 147කින් අඩු වී තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා. කටාන කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. අද පස්වරුවේ සිදු වූ මෙම පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ එම කර්මාන්ත ශාලාවේ හිමිකරු සහ සේවකයෙකු මිගමෝ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ මස්කෙළිය ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙක්. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපිය නියෝජිත සර්පි කැපිනොස් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හට අක්තපත්‍ර ප්‍රදානය කරනු ලැබුවා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉන්දියන් සාගර කලාපයේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ක්‍රියාත්මක කරන අන්තර්මාර්ගික හවුල්කාරීත්ව වැඩසටහන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. ආහාර විෂවීමක් හේතුවෙන් අම්පාර ඉලක්කාමම් ප්‍රදේශයේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආගමික ස්ථානයක පැවති උත්සවයකදී ආහාර ලබා ගැනීමෙන් අනතුරුව රෝගී වී රෝහල්ගත කර සිටි පිරිසෙන් තවත් පුද්ගලයෙකු මෙලෙස මියගිය බවයි පොලිසිය පැවසුවේ. ආහාර විෂවීම හේතුවෙන් පුද්ගල මරණ 3ක් අද උදෑසන වෙන විට වාර්තා වුණා. අම්පාර දමන වානේගම ප්‍රදේශයේ ආගමික ස්ථානයක ඊයේ පැවති උත්සවයකදී ලබාගත් ආහාර විෂවීම හේතුවෙන් රෝගී වූවන් 400 දෙනෙකු පමණ එරගම අම්පාර සමන්තුර යන රෝහල්වලට ඇතුළත් කර තිබුණා. රෝහල්ගත කළ 120 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තවත් පුද්ගලයන් 203 දෙනෙකු නිවාසිකව ප්‍රතිකාර ලබන අතර කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයන් 7 දෙනෙකු ඉන්දියාවේ රාමනාදපුර අධිකරණයේ විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 20 වනදා දක්වායි. පසුගිය දා දිකෝවිට වරායෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයන් 7 දෙනෙකු මෙලෙස ඉන්දියා අත්අඩංගුවට පත්වුණා. ඔවුන් නිදහස් කර ගැනීම සඳහා තානාපති කාර්යාල මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්කල වගාව අවම කිරීමට රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකින් පසුව දුම්කල වගා කරන බිම් හෙක්ටයාර 300ක් පමණ අඩුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මේ පිළිබඳ අනාවරණය වුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දුම්කල වගා කළ රටවල් විකල්ප වගා ක්‍රම පිළිබඳ ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙරට ගොවි ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමකදී දුම්කල වගාව අවම කරමින් ගොවි ජනතාව සෝයා, කෙසෙල් සහ ගම්මිරිස් වැනි වගාවන් කෙරෙහි යොමු කිරීමට එහිදී තීරණය කෙරුණා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව සැලැස්මක් සකස් කිරීමටද නියමිතයි. සිරියාවේ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මධ්‍යධරණී මුහුදේ ස්ථාපිත කර ඇති ඇමරිකානු යුද නැව් දෙකක සිට මෙම මිසයිල් ප්‍රහාර එල්ල කළා. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පරිදි ටොම් හෝක් වර්ගයේ ක්‍රූස් මිසයිල් 59ක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දා සිවිල් වැසියන් 58 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ රසායනික අවිප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල් ප්‍රහාරය එල්ල කළා. සිරියානු ජනපති බසාර අල් අසාද් මහතාගේ නායකත්වයට එරෙහිව ඇමරිකාව ගත් පළමු ඍජු තීරණය මෙයයි. සිරියාවට එල්ල වූ රසායනික අවිප්‍රහාරයෙන් මියගිය දරුවන් ඇතුළු මියගිය පිරිසගේ ඡායාරූප දෙක ජනාධිපතිවරයා කනස්සල්ලට පත් වූ බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සඳහන් කළා. එරට මාධ්‍යවේදීන් හමුවෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ සිරියාව රසායනික විසම්මුතීන් කඩකර ඇති බවයි. සිරියානු ජනපතිවරයාගේ අත්නෝමතික හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වීම මත මෙම ප්‍රහාරය සඳහා නියෝග ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකා ආරක්ෂක බලධාරියෙකු පැවසුවේ ප්‍රහාරයේදී ගුවන් හමුදා කඳවුරේ ගුවන්පත, ගුවන් යාන හා ඉන්ධන පිරවුම් ස්ථාන ඉලක්ක කළ අතර තවත් නියෝගයක් ලැබෙනතුරු ප්‍රහාර නවතා ඇති බවයි. ඉරාක ගුවන්තලය ආක්‍රමණය කර ඇති බවට එල්ල කරනු ලබන චෝදනා කුවේට් ගුවන් හමුදාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. විද්‍යුත් රේඩාර් දත්ත නිරීක්ෂණයෙන් පසුවත් එවැනි උල්ලංඝනයක් සිදු නොවි ඇති බවට කුවේට් හමුදාපතිවරයා ප්‍රකාශ කළා. අන්තර්ජාතික ගිවිසුම් රටක පවතින ස්වෛරීභාවයට ගරු කිරීම සහ අසල්වැසියන් වශයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. සිය ගුවන්තලය ආක්‍රමණය කර ඇති බවට ඉරාකය කුවේටයට චෝදනා කළා. ආර්ථික සියත, සියත බිස්නස් රිවියුස්. උත්සව සමයේ සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමක් සිදු නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අවශ්‍ය පරිදි ආහාර තොග තමන් සතුව පවතින බවයි එම සංගමය සඳහන් කළේ.
ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද පිටකොටුවේ සංචාරයක නිරත වුණා. මේ එහිදී අදහස් දක්වූ මුදල් අමාත්‍යවරයා අද තියෙන හාල් මිල, පරිප්පු මිල, මුං ඇට, ඒ සියලු දේම මිල අපි හිතුවරත් වැඩිය අඩුවෙන් තිබෙනවා. ඒ විතර නෙමෙයි අතිරික්තයක් තිබෙනවා. මේක සමස්යක් වශයෙන් දවස් 365ම 1000 ගිනියන්න පුළුවන් මිල ප්‍රමාණය තමයි අපි තියන්න අවශ්‍යන්නේ. අපි පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඉල්ලන්නේ කරුණාකරලා සීලාචාරව සාධාරණ මිලක් තුළින් මේක පාරිභෝගික ආරක්ෂා කරලා කටයුතු කරන්න. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවට දක්වන උනන්දුව හා අරමුණු ඉහළ මට්ටමක පවතින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බංග්ලාදේශ ක්‍රීඩා මාධ්‍යවේදීන් සමග පැවති හමුවකදී. ජයග්‍රහී මානසික ස්ථාවරයක් රැකගත හොත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද ජයගත හැකිවනු බවයි අර්ජුන රන්තුංග මහතා සඳහන් කළේ. බංග්ලාදේශ පුහුණුකරුවන් කළ සේවය විශිෂ්ටයි. ඒ වර්තමාන පුහුණුකරුට පමණක් සීමා වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බොහෝ පුහුණුකරුවන් බංග්ලාදේශ කණ්ඩායමට සේවය ලබා දුන්නා. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කෙටි සහ දිගු කාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සාර්ථකව ක්‍රියා කරනු ලබනවා. ජයග්‍රහණය සඳහා ක්‍රිකට් සැලසුම් එවිය යුතු බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ.